හයි බුවන්, ලාංකීය දේශපාලන රසිකත්වයේ සමාජ කටගැස්ම දෙරණ 360. අද එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෙක්, එහෙම නැත්නම් දැවැන්ත හස්ති රාජයෙකුට අපි ආරාධනා කළා දෙරණ 360 ඇඳගන්නට කියලා. වායිම පළාතේ මේ වචනේ හරියට දන්නේ නැහැ මතුතුමා. ගරු අමාත්‍යතුමා, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන් අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා. මැතිතුමා, දීර්ඝ කාලයක් තිස්සේ විපක්ෂයේ අසුන්ගෙන ඉඳලා දැන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය දුරයක් ඔබ වුණා. ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ටිකක් අපිට හුරු පුරුදු අමාත්‍යංශයක්. මොකද්ද මේ ඇමතිකම? මම හිතන්නේ මේ ලංකාවට මේක අලුත් වචනයක්. නමුත් ලෝකේ දියුණු රටවලටත් මේක තමයි ප්‍රබල, ඉතාමත්ම වැදගත්ම අමාත්‍යංශය. ඒ කියන්නේ මිනිසා ජීවත් කිරීම උතුම්ම දේ. කියන්නේ ආගම් වශයෙන් ගත්තොත් සාතුරුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේත් දුෂ්කර තුළ බුද්ධත්වයට බැරි වුණා. උන්වහන්සේත් අපේ ජේසුස් වහන්සේ මාමත්තුමා වෙන්න පුළුවන්. හින්දු ආගම වුණත් සතරත් කෑම බඩකින්නේ ලොකු දේ. ඒ නිසා ආහාර කියන එක තමයි ඉතාමත්ම වැදගත් දේ මිනිසාටත් කාටත් මේ වායුගෝලයටත් හැම දෙකටම. ඒ නිසා මේක දිරුණටවල කියන මේක ඉතා වැදගත් ලෙස පැවතුන. නමුත් ලංකාවට මේක අඳුනනදී මම හිතනවා හරි වැදගත් වෙනවා. මොකද මේක තුල අපි ලංකාවේ තියෙන විවිධ අමාත්‍යංශ රාශියක් තියෙනවා. දැන් අපි ගමු ආහාර කියන එකට. අමාත්‍ය කීයක් තිබුණාද? කෘෂි කියලා එකක් එනවා, වෙළඳ කියනවා, පාරිභෝගික දේවල් වලින් ජනතාවට කරකවන මේකක් තිබුණේ. දැන් මේ මටත් ඇතු වශයෙන් මම ඇමතිකමක් බලාගෙන මම ජේෂ්ඨික විදිහට මම ඒක ඉල්ලන්න බලන්න ගියේ නෑ. මම ගෙදරලා මම මගේ තුකන් කරු, මං ජේෂ්ඨික ඉදලා සභාපති ඉදලා මේ පක්ෂිකම තුකරු කෙනෙක් විදිහට මට පණිඩක් ලැබුණා. ඒ කියන්නේ දිවුරුම් දෙන දවසේ මම ඉතින් එකට ඉතර ගියාම කිව්වා අපි අගමතුවා ඉන්නල මොකද මේ ඇඳකරත් නැත්තේ? මග දෙමතුමා මට කිව්වේ එන්න. මං එන්න කියන්න ඕනේ. මම බුදුමා ගිරුව මමත් කිව්වා මට එන්න කිව්වේ නෑනේ. ඉතින් මේ ඇඳගෙන ඉන්න එපැයිද මග මේ ඊට පස්සේ තමයි වචනේ කිව්වා ඔය අමාත්‍යසරව. ඊට පස්සේ මේක දිහා බලද්දී මේකේ තියෙන ඉතාමත්ම මම හිතන මේ අමාත්‍යස ඉතාමත්ම වැදගත් අමාත්‍යසය. මොකද එහෙම මම කියන්නේ අපිට මේක තුළ තියෙන මුළු නිෂ්පාදන පැත්ත එක පැත්තකින්. ඒ කියන්නේ නිෂ්පාදකංශය එක පැත්තකින්. අනිත් පැත්තේ පාරිභෝගිකය කියන එක වෙන. ඊළඟට එනවා අපි මේ නිෂ්පාදකයයි පාරිභෝගිකය මරණ තැනක් එනවා. ඒ කොහොමද? පිටරට අප එකපාර කෙනත් පුරවන පිටරට නිෂ්පාදකයාව ධනවත් කරන්න විවිධ නිෂ්පාදන ගේනවා. මොකක්ද වෙන්නේ? මෙතන තාවකාලික පාරිභෝගිකයට සහන විලක් කියලා දෙන එකක් වුණාට මේ රටේ අපි මතක තියන්න අපි කවුරුත් මේ රටේ හදවත වශයෙන් ජීවනාලය වශයෙන් තියෙන්නේ 70%ක් ඉන්නේ නිෂ්පාදකයෝ. ගමේ ඉඳලා හැම වගාවල් වල තේ වෙන්න පුළුවන්, රබර් වෙන්න පොල් වෙන්න පුළුවන්, බුලත් වෙන්න පුළුවන්, කෙසෙල් වෙන්න පුළුවන්, බඩගිර වෙන්න පුළුවන්. ඒවත් එතකොට මේ තුලක අද මේ මට තියෙන අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් තියෙන්නේ මම විශ්වාස කරන මගේ න්‍යාය අනුව මේ රජය ඇති කළ අප වෙනසක් කියන මේ දිනසිය තුලක මම ගන්න ප්‍රධාන අංශ දෙකයි. ඒ තමයි පාරිභෝගික කියන පවුල. මේ පාරිභෝගික කියတဲ့ පවුලක් කියන්නේ කවුද ගෙදර වැඩි දුක් දෙන්නේ? ඔබතුමාගේ භාර්යාවද? ගෘහණිය, කාන්තාව. මේ කාන්තාව තරම් දුක් විඳින සමාජයේ කෙනෙක් නැහැ. එහෙනම් මේ කාන්තාව කියන මේ ගෘහණිය අම්මා කෙනෙක් කෙනා තමයි වැඩියම ගෙදර දුක් විඳින සමාජ ස්වාම පුරුෂයා බීලා ඉල්ලා ගෙදර ඉන්නේ සමාජ වියදම් කරලා ගහලා ඒත් ඔව් මට සමා වෙන්න. දැන් ගෘහණිය ගෙදර දුක් විඳිනවා වගේම ඔබතුමා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න, එක්සත් ජාතික පක්ෂයේ බලයට පමුණුවන්නට දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳා. ඔබතුමා පක්ෂයේ හිටපු ආරම්භක මහ ඇමතිවරයෙක්, වයඹ මහ ඇමතිතුමා, ඒ වගේම ඔබතුමා හිටපු සභාපති කෙනෙක්, ඔබතුමා ජ්‍යෙෂ්ඨයෙක්. නමුත් දිවුරුම් දෙනකොට අපි බලාගෙන හිටියා ඔබතුමාට බාර දූර කාර්යයක් පැවරේ කියලා. කරු ජයසූරිය ඇමතිතුමාට හම්බ වෙනවා රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමාට හම්බ වෙනවා නීතිය හා සාමය. ඊට පස්සේ අපි දකිනවා ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමාට රාජ්‍ය පරිපාලන තීව්‍ර කටයුතු හම්බ වෙනවා. ඔබතුමාට ආහාර සුරක්ෂිතතාව දැන් මම ඒකට උත්තරයක් දෙන්න. ඔබතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහිවේ. ඔබතුමා කැමති මේ අවි ආයුධ පාවිච්චි කරන කඩදාසි ලිපි ලේඛන ලියන තරතුරද බැබලෙන්නේ
මිනිසා ජීවත් කිරීම මිනිසා පෝෂණය කරන මිනිසා කියන උතුම් කෙනා මේ පවුල කෙනෙක් දිනු කිරීමද මම හිතන්නේ අපේ ආගම දහම අනුව හැම ආගම දහමක මෙන්න මේ පවුල කියන එකයි මම ආවේ මම හිතනවා මගේ මේ පිම්බලයකට වගේ වෙන්නේ මේ පවුල කියන මේ ගෙදර පවුල මේ පවුල තුළ දෙන රජී සේවකයනවා කඳුරට අහිංසක කම්කරුසේක මහත්තයා එනවා උතුරු දකුණ කියලා නැහැ එහෙනම් මෙතන මේ පෝෂණය කිරීම අංශ දෙකක් වශයෙන් එනවා එකේ තමා අර පවුල කියන අංශය එකක් අනිත් පැත්ත තමා අපිට නිෂ්පාදකය කියන එක අපිට නිෂ්පාදකය මරලා අමතුමා මේක දැන් ඔබතුමා හරි හෘදයාංගම අදහස් දැක්වීමක් කරනවා අපි දන්නවා ඔබතුමා සෝමාවතියේ සම්බන්ධයෙන් හෘදයාංගම මතවාදයක් ගොඩනගනවා ඔබතුමා හරි හෘදයාංගම දේශපාලකණේ ඒක හරි ඒ වුණාට අපි අහන්නේ දැන් අපි මේ අඩිය තියාගෙන ඉන්න පොළවට ආවහම ඔබතුමාගේ අමාත්‍යංශයට පවරලා තියෙන ගැසට් මගින් පවරලා තියෙන ආයතන මොනවද කියන්නේ මාව අසිරසත්තර පත් කරන ප්‍රශ්නයක් දාගෙන මට තිබුණා අමාත්‍යංශයේ ගැසට් විදිහට සතොස ලංකා සතොස බිලපාල අධිකාරිය ස්ටේට් ට්‍රේඩ් කෝපරේෂන් එක ආහාර දෙපාර්තමේන්තුව සම්පකාර දෙපාර්තමේන්තුව විමල අලි මණ්ඩලය හරි බැරවරු ප්‍රශ්නයක් වගේ අහන්නේ මගෙන් හතරක් ගිලිලා තියෙනවා හතරක් ගිලිලා තියෙන ඉතාමත්ම මම සතුටුන එකතකින් දැන් ආපක හොඳා සතුස ලංකා කියන එකත් සතුසත් මිලපාලන අධිකාරියත් ස්ටේට් ට්‍රේඩ් කොමිෂන් එක කවුද ඒවා ගැලෙව්වේ ඇයි ඒවා ගැලෙවුනේ ගැලවුණේ කියක් මම දන්නේ නෑ මං විතර මට ඒක යහපත වුණා කියලා. අයි එහෙම කියන්නේ හේතුව මං කියන්නේද? සතුස කියන එක ගත්තාම මම හරි මම බාරගත්ත වෙලේ මම හිතුවේ මම ගිහිල්ලා අත ගහන්නේ මහා කුණුගොඩකට. මේ ජාතිය විකුණන ගසාකන රටේ සම්පත් ගසාකන පිටරටින් ගේන දේශ ගොවියාව සූරාකන විශාල වංචා රාශියක තියෙන තරක් හිතන එනිසා මම මේ කියන්නේ සතුසද? ලංකා සතුස. ලක්ෂා සතුස. මම නිදසුන් ටික කියන්න තියෙනවා. දැන් මට ඊට වඩා නිදා තෘප්තියකින් මගේ සේවයේ මට තියෙන ආයතන දෙකේ මම කරන්න යන හැටි. එහෙමද නැත්නම් ඔබතුමා හිතරවට්ට ගන්නවද දැන්? නෑ නෑ නෑ. පෙරළුණු පිට හොඳයි කියනවා. මගේ මුනිදියා බල්ල බලන්නකො. මම බොරුවක් කියනවනම්. තනතුරු මම දාලා අපු කෙනෙක් නේ. තනතුරු නෙමේ. ඔව් ඒක. අපි තනතුරක් දාලා තමන් බැබලෙන්නේ මගේ ප්‍රතිපදින්. මගේ ප්‍රතිපදින්නේ තනතුරු බබලෝන එකයි. මේ කියන උතුම් මේක තුලක බලන කනගාටුව කියන්නේ පහුගිය ජූලි මාසෙතර මේ රටේ වියලි පැවිලක් ආව කියලා කැබිනට් මණ්ඩලය මුදල් අනුමත කරලා තියෙනවා වංකෝය කරන්න ඉති. ඇමරිකන් ඩොලර් මිලියන 45ක් මොනවටද? බංග්ලාදේශයෙන් ඉන්දියාවෙන් සහල් ගේන. මම මේක පාර්ලිමේන්තුවේ ගිහලා ගණන් හදුවා. ඒ කියන්නේ 1,88,000ක් මේ රටේ පෑවිලක්කාව කියලා ගේන්න පොනි සම්බයි මේ නාඩුයි. එතකොට මම මෙතිවසයෙන් බාරගත්තාම මට එන්න පටන්ගත් ආර තොරතුරු බොහොම භයනක විදියට සහල් කුණුවෙනවා පිටරටෙන් ආපුවා ගබඩාවල. එතන මං අපේ නිලධාරිත් එක්ක ගිහිල්ලා වේයංගොඩ වෙන්නේ ගබඩාව රාශියකට ගියාම ඉතමත් කේදිනේ තත්වයක මම දැක්කේ ගුල්ල ගහන තියෙනවා. මම ඇහුවා ඒ කවුන නිලධාරින් අහද්දි කිව්ව කතාව මොකද්ද? මේ රටේ ඔබතුමාල දැනගන්න රට ජනතාව මේ සහල් රජයක් අවංක වෙලා ගන්නවන් ඇති මෙට්‍රික් ටෝන් 225,000ක් ඒ ජූලි මාසෙ වගේ ඉඳලා මේ රටට ගෙන්වන්න ඇනුම් කරලා තියෙනවා. මෙතකොට මේ 225,000 මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ දැන් මේ ඊයේ පෙරදත් නැවක් ඇවිල්ලා තියෙනවා පොනි සම්බ කියලා නාඩු ආවා කියලා වරාය තියෙනවා. ඒතර පොනි සම්බ නාඩු වෙලා පාටවක් කළාද මම දන්නේ නැහැ. ඒතර මේකේ මේ 1,25,000 කියන මේ අතර ඇවිල්ලා තව 60,000කට වැඩිය කපඩාවල එහෙම තියෙනවා. මම නිලධාරින් ඇහුවා අයි මේ හාල් මම සාමාන්‍ය කඩේට ගිහලා ඇමතිලා කියලා මම නැහැ. මම ගිහලා කඩේට යනවා බඩු ගන්න. එදා ගත්තා වගේ මම අදත් යන ඇමතිද. එතකොට මම දන්නේ මිල පාල් ගැන ජනතාව හදගස්ම මොකද්ද කියලා. මට සමාවෙන්න ඇමතිතුමා ඔය හාල් මිල ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දැන් අර ඔබතුමා අර කලින් ප්‍රශ්نين අර හංසයා වතුරට බහිනා වගේ හිමින් සැර වෙන පැත්තකට යනවා.
ඔබතුමා කරුණා කරලා කියන්න දැන් ඔබතුමාට තිබ්බා සතොස ලක් සතොස ඊට පස්සේ පාරිභෝගික සේවා අධිකාරිය මේව ඔබතුමාගෙන් ගිලිහෙනවා ගිලිහිලා යන්නේ කාටද රිෂාඩ් බදුවිදින ඇමතිතුමාට මම දන්නේ නැහැ ඔබතුමා දන්නේ නැද්ද ඒ කියන්නේ ඔබතුමා දන්නේ නැහැ ඔබතුමාගේ විශේෂේස්ත්‍රය මම ඒක වැඩි හොයන්නේ නැහැ එහෙම වෙන්නත් ඇති දැන් ඇත්තටම සභාපතිතුමා හිටපු සභාපතිතුමා වර්තමාන ගරු ඇමතිතුමා ඔබතුමා වගේ දැවැන්තේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධේ එක්සත් ජාතික පක්ෂයේ දනින් වැටුණු මොහොතේදී මේ හස්ති රාජා හිටවන්න කටයුතු කරපු කෙනෙක් මේ වගේ කුඩම්මගේ සැලකිල්ලකට ලක් වෙද්දී අවංකවම හිතරේ දෙන්නේ නැහැ කිසිම තැකීමක් නැහැ කිසිම රිදීමක් එහෙමනම් මං කොච්චර තරතුරු දාලා පූජා කරලා හිටියද මං ප්‍රජාතන්ත්‍ර වාදී ජනතා සතු ඡන්දේ කියන කතරේ අසීමිත බලය කියන එක තේරුම් ගන්න තණ්හාව නැති මේ තෘෂ්ණාව නැති දේශපාලන තුල දේශපාලකෙක් වහලෙක් වෙන්න හොඳ නැහැ. තිරිසනෙක් වෙන්න බවට පත් වෙන්න හොඳ නැහැ. ඔන්න ඕක ඉස්සෙල්ලා කරන්න. එහෙනම් අපේ ප්‍රතිපත්තිය තුල අපේ මේ තියෙන සියයක් වැඩ කිරීම ප්‍රතිපත්තිය තුල අපේ දේශපාලයන්ෙන් අපේ අයගේ මනස. ඒ ඉදිරියෙන් ඉන මේ බල ඒක අද පෙන්වන ලෝකෙට. ඒ නිසා මගේ කිසිම තැකීමක් නැහැ. ඒ කෙනෙක් වේදනාවකුත් නැහැ. මේක තුලින් මම හිතනවා මේක සබාධාරි මඩ නොපෙන හස්තයකින් මාව කරපු ආශිර්වාදයක් කියලා. මොකද මම අර කියන්නේ කාරණේ දැන් බහින්නද? ඔව් ඊට කලින් ඇමතිතුමා කියන්න දැන් ඔබතුමාට ග්‍රාමීය සමෝපකාර ගුරු සමෝපකාර සහ වී අලවි මණ්ඩලය කියන අංශ තුන විතරද ඔබතුමාගේ ඇමති මණ්ඩලය ඕකේ තියෙන බලය ඔබතුමා දන්නවද දන්නේ නැහනේ නෑ ඔබතුමා කියන්න බලන්න මම කියන්න ඔබතුමා දැනගන්න ඇත්තටම මම ප්‍රධාන විදිහට දිසා මිත්‍රකේ වැඩ කෙරුවානේ ලෝක බැංකු පළවෙනි ව්‍යාපෘතිය ලංකාවේ තියෙන කුරුණෑගලනේ ප්‍රධාන විදිහට මං ගියේ සේවයක් කරන්න අභියෝගයක් මම මේ ඉස්සරහ ප්‍රඥාවන්ත ලංකාවට ගෙනාවේ 32ක් මම ඒ වෙලාවේ අනුමත කිරුවේ පළාත් සභාවේ. ඒ මොකද මේ මධ්‍යගත ක්‍රමය කඩන්න ඕන කියලා. මේ මධ්‍යගත පරිසරික අධික ප්‍රඥාත්වයක් ගැන මම ලක්ෂණානි බණ්ඩාරනායක මැතිණිය එදා අධි නීති විද්‍යාලයේ හිටියේ. එතුමියත් මට උදව්ලා තියෙන එක සකස් කරන්න. ඒ නිසා මම විශ්වාස කරන හැම වෙලේම මේ බලය කෙනෙක් විපදගත කිරීම ඔය තරම් ජනතා සේවයක් කරන්නේ. ඒ නිසා මෙතනදී මේ ඇතු වෙච්ච ඔබතුමා කියන වේදනාවක් මට ගණන් කරනවා නම් අනන්ත අප්‍රමාණ ඕනතරම් තිබුණා. මම නැති වේදනාවක් ඇති කරන්න හැදුවද? නෑ නෑ කිසිම නෑ. මම හරි සන්තෝෂයක දාපු එක. ඔබක රටට එළිය වෙන්න එපා කොයිලේ හරි. නැත්නම් අහන්නවන මගේ සමහරවන මොකද මිල පාලනයක් කරන්න නැති කියලා. තාම දන්නේ නැහැ ජනතාව. හිතාගෙන ඉන්නේ මට දිනවා කියලා. ඒ නිසා මම කියනවා ඒ අංශ මිල පාලන අධිකාරිය කියන එක මගේ අතේ නෙමෙයි තින මට නෙමෙයි. ඒතර ඊළ ලක් සතුස කියනක නෑ බඩු නෑ කියනවා ලක් සතුසේ. ඒක මං කියන අනේ තරහෙන් එපා මං මගේ යට දෙන මේ තියෙන්නේ එතකොට ස්ටේට් රෙඩි කියන එකේ විශාල එක දූෂණ වියදම් කරලා බොහොම රාශියක් මම පරිශනත් පරගත්තේ මේක මම පැහැදිලි කියන්න ඕනා මේක තුලින් මම දැන් එක්තරා නොපෙනුන හස්ත ආසින්සනය ඔබතුමා දන්නවද මට මේ අමාත්‍යංශය බාර අරගෙන මේ සම්පකාරය කියන එක ඇතුළ බලුවාම අද මම ලංකාවේම පළවෙනි වතාවට මං හිතන්නේ උතුරේ මම ප්‍රධාන ඒ උතුරේ කතා කරලා ඇමතුමාලට උතුරේ මම කතා කරේ සෙනසුරාදා අද මගේ අමාත්‍යංශය ආව ලංකාවේම උතුර පළාත් සභාවෙන් ආවා නැගෙනහිර පළාත් සභාවෙන් ආවා අතිරේක ලේකම්ලා මේ ප්‍රධානතුමා වෙන කොමසාරිස්ලා ලංකාවේම ගෙන්නවලා ප්‍රධානමතුරසෙන් මධ්‍ය පළාතේ ප්‍රධානමතුමා ආවා සබරු ප්‍රධානමතුමා ආවා දකුණු පළාත් සභාවේ සම්පකරමතුමා ආවා මේ දවස් තුනේ මම කියලා මං එන්නේ කොහ මේ ප්‍රතිසංවිධාන මේ තුලින් පාර මොකද මේක මත ලක්ෂවත සතස කියන එක ලාංකේය දේශපාලන රසිකත්වයේ සමාජ කටගැස්ම දෙරණ 360 අද එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තෙක් එහෙම නැත්නම් දැවැන්ත හස්ති රාජයෙකුට අපි ආරාධනා කළා දෙරණ 360
ඇඳගන්නට කියලා. වාමි පලාතට ඒ වචන හරිද දන්න ඇමතිතුමා. ගරු අමාත්‍යතුමා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ගමිනි ජයවික්‍රම පෙරේරා ඇමතිතුමන් අපි ආයිබෝවන් කියලා පිළිබඳ. ඇමතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ විපක්ෂ අසුන්ගෙන ඉඳලා දැන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය දුරයක් ඔබ වනවා. ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ටිකක් අපිට හුරු පුරුදු අමාත්‍යංශයනේ. මොකද්ද මේ ඇමතිකම? මං හිතන්නේ මේ ලංකාවට මේක අලුත් වචනයක්. නමුත් ලෝකේ දියුණු රටවලටත් මේක තමයි ප්‍රබල ඉතාමත්ම වැදගත්ම අමාත්‍යංශය. ඒ කියන්නේ මිනිසා ජීවත් කිරීම උතුම්ම දේ. කියන්නේ ආගම් වශයෙන් ගත්තොත් සාතුරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් දුෂ්කර තුළ බුද්ධත්ව ලබන්න බැරි වුණා. උන්වහන්සේත් අපේ ජේසුස් වහන්සේ මාමතුමා වෙන්න පුළුවන් හින්දු ආගම වුණත් සතරත් කෑම බඩකින්නේ ලොකුදේ. එනිසා ආහාර කියන එක තමත් ඉතාමත්ම වැදගත් දේ මිනිසාටත් කාටත් මේ වායුගෝලයටත් හැම දෙකටම. ඒ නිසා මේක දියුණු රටවල මේක ඉතා වැදගත් ලෙස පැවතුන. නමුත් ලංකාවට මේක අඳුනනදී මම හිතනවා හරි වැදගත් වෙනවා. මොකද මේක තුල අපි ලංකාවේ තියෙන විවිධ අමාත්‍යංශ රාශියක් තියෙනවා. දැන් අපි ගමු ආහාර කියන එකට. අමාත්‍යංශ කීයක් තිබුණාද? කෘෂි කියලා එකක් එනවා, වෙළඳ කියනවා, පාරිභෝගික දේවල් වලින් ජනතාවට කරුකෝන මේකත් තිබුණේ. දැන් මේ මටත් ඇතුළසේ මම ඇමතිකමක් බලාගෙන මම ජේෂ්ඨික විදිහට මම එක ඉල්ලන්න බලන්න ගියේ නෑ. මම ගෙදරලා මම මගේ තුකන් කරු මං ජේෂ්ඨික ඉදලා සභාපති ඉදලා මේ පක්ෂිකම තුකරු කෙනෙක් විදිහට මට පණිඩක් ලැබුණා. ඒ කියන්නේ දිවුරුම් දෙන දවසේ මම ඉතින් එකට ඉතර ගියාම කිව්වා අපි අගමතුවා ඉන්නල මොකද මේ ඇඳකටත් නැත්තේ මග දෙමතුමා මට කිව්වේ එන්න. මං එන්න කියන්න ඕනේ නෑ. මම බුදුමා ගිහල මමත් කිව්වා මට එන්න කිව්වේ නෑනේ. ඉතින් මේ ඇඳගෙන ඉන්න එපාද මං විශේෂයේ වැඩිය හොයන්නේ නෑ. එහෙම වෙන්නත් ඇති. දැන් ඇත්තටම සභාපතිතුමා හිටපු සභාපතිතුමා වර්තමාන ගරු ඇමතිතුමා ඔබතුමා වගේ දැවැන්තේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධේ එක්සත් ජාතික පක්ෂයේ දනින් වැටුණු මොහොතේදී මේ හස්ති රාජා හිටවන්න කටයුතු කරපු කෙනෙක් මේ වගේ කුඩම්මගේ සැලකිල්ලකට ලක් වෙද්දී අවංකවම හිතරේ දෙන්නේ නැහැ. කිසිම තැකීමක් නැහැ. කිසිම රිදීමක්. එහෙමනම් මං කොච්චර තරුතුරු දාලා පූජා කරලා හිටියද මං? ඔව් ඒක තමයි ඒක තමයි දේශපාලිකුරි තියෙන්න උනා. ඡන්දදායකව මතක තියාගන්න මේකම ඉගැන්නුවා මොකද පාඩමක් නේ. මහරජාණු කියන මහා බලවත් අය කවුද හිතුවේ මේ පොඩි මිනිහාගේ ඡන්දෙන් පෙරලයි කියලා වෙනස් කරයි කියලා? අපි එන්න අපි උගන්වන්නේ ඒක තමයි මේ දේශපාලනකින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සතු ඡන්දය කියන කතරේ අසීමිත බලය කියන එක තේරුම් ගන්න. තණ්හාව නැති මේ තෘෂ්ණාව නැති දේශපාලන තුළ දේශපාලකෙක් වහලෙක් වෙන්න හොඳ නැහැ. තිරිසනෙක් වෙන්න බවට පත් වෙන්න හොඳ නැහැ. ඔන්න ඕක ඉස්සෙල්ලා කරන්න. එහෙනම් අපේ ප්‍රතිපත්තිය තුළ අපේ මේ තියෙන සියයක් වැඩ කිරීම ප්‍රතිපත්තිය තුළ අපේ දේශපාලන වශයෙන් අපේ අයගේ මනස ඒ ඉදිරියෙන් ඉන්න ඒ බල ඒක අද පෙන්වන ලෝකෙට. ඒ නිසා මගේ කිසිම තැකීමක් නැහැ. ඒකෙනක වේදනාවකුත් නැහැ. මේක තුළින් මං හිතනවා මේක සබාධාරි මට නොපෙන හස්තයකින් මාව කරපු ආශිර්වාදයක් කියලා. මොකද මම අර කියන්නේ කාරණේ දැන් බහින්නද? ඔව් ඊට කලින් ඇමතිතුමා කියන්න දැන් ඔබතුමාට ග්‍රාමීය සමෝපකාර ගුරු සමෝපකාර සහ වී අලවි මණ්ඩලය කියන අංශ තුන විතරද ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ? ඕකේ තියෙන බලය ඔබතුමා දන්නවද? දන්නේ නැහනේ. නෑ ඔබතුමා කියන්න බලන්න. මම කියන්න. ඔබතුමා දැනගන්න ඇත්තටම මම ප්‍රධාන විදිහට දිසා මිත්‍රක වැඩ කෙරුවානේ. ලෝක බැංකු පළවෙනි ව්‍යාපෘතියේ ලංකාවේ තියෙන කුරුණෑගලනේ. ප්‍රධාන විදිහට මං ගියේ සේවයක් කරන්න අභියෝගයක් මම මේ ඉස්සරහ ප්‍රඥාවදී ලංකාවට ගෙනාවේ 32ක් මම ඒ වෙලාවේ අනුමත කෙරුවේ පළාත් සභාවේ. ඒ මොකද මේ මධ්‍යගත ක්‍රමය කඩන්න ඕන කියලා. විවාදගත පාරිසරික අධික ප්‍රඥාවත් ගෙනේ මම ලක්ෂණානි බණ්ඩාරනායක මැතිණිය එදා අදී නීති විද්‍යාලයේ හිටියේ එතුමිය. ඒතර එතුමියත් මට උදවලා තියෙන එක සකස් කරන්න. ඒ නිසා මම විශ්වාස කෙරුවේ හැමලේම මේ බලය කෙනෙක් විවාදගත කිරීම ඔයතරේ ජනතා සේවයක් කරන්නේ. ඒ නිසා මෙතනදී මේ ඇතු වෙච්ච ඔබතුමා කියන වේදනාවක් මට ගණන් මේ ඊට පස්සේ තමයි වචනේ කිව්වේ ඔය අමාත්‍යසනාව. ඊට පස්සේ මේකදී බලද්දී මේකේ තියෙන ඉතාමත්ම මම හිතන මේ අමාත්‍යසන ඉතාමත්ම වැදගත් අමාත්‍යසය. මොකද එහෙම මම කියන්නේ අපිට මේක තුළ තියෙන මුළු නිෂ්පාදන පැත්ත එක පැත්තකින්. ඒ කියන්නේ නිෂ්පාදකාංශය එක පැත්තකින්. අනිත් පැත්තේ පාරිභෝගිකය කියන එක.
ඊළඟට එනවා අපි මේ නිෂ්පාදකයයි පාර්මිකයයි මරණ තැනක් එනවා. ඒ කොහොමද? පිටරට අප එකපාර කෙනත් පුර වුණා පිටරට නිෂ්පාදකයව ධනවත් කරන්න විවිධ නිෂ්පාදන ගේනවා. මොකද වෙන්නේ? මෙතන තාවකාලික පාර්භෝගයට සහන විලක් කියලා දෙන එකක් වුණාට මේ රටේ අපි මතක තියන්න අපි කවුරුත් මේ රටේ හදවත වශයෙන් ජීවනාලය වශයෙන් තියෙන්නේ 70%ක් ඉන්නේ නිෂ්පාදකයෝ. ගමේ ඉඳලා හැම වගාවල් වල තේ වෙන්න පුළුවන්, රබර් වෙන්න පොල් වෙන්න පුළුවන්, බුලත් වෙන්න පුළුවන්, කෙසෙල් වෙන්න පුළුවන්, බඩගිරි වෙන්න පුළුවන්. ඒවත් එතකොට මේ තුලක අද මේ මට තියෙන අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් තියෙන්නේ මම විශ්වාස කරන මගේ න්‍යාය අනුව මේ රජය ඇති කළ අප වෙනසක් කියන මේ දිනසිය තුලක මම ගන්නෙ ප්‍රධාන අංශ දෙකයි. ඒ තමයි පාරිභෝග කියන පවුල. මේ පාරිභෝග කියද්දී පවුලක් කියන්නේ කවුද ගෙදර වැඩි දුක් දෙන්නේ? ඔබතුමාගේ භාර්යාවද? ගෘහණිය. ඒක ගෘහණිය කාන්තාව. මේ කාන්තාව තරම් දුක් දෙන සමාජයේ කෙනෙක් නැහැ. එහෙනම් මේ කාන්තාව කියන මේ ගෘහණිය අම්මා කෙනෙක් කෙනා තමයි වැඩිම ගෙදර දුක් දෙන සමාජ ස්වාම පුරුෂයා. බීලෙල්ල ගෙදර ඉන්නේ සමාජ වියදම් කරලා ගහලා ඒත් ඇමතුතුමා මට සමා වෙන්න. දැන් ගෘහණිය ගෙදර දුක් විඳිනවා වගේම ඔබතුමා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න, එක්සත් ජාතික පක්ෂය බලයට පමුණුවන්නට දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳා. ඔබතුමා පක්ෂයේ හිටපු ආරම්භක මහ ඇමතිවරයෙක්, වයඹ මහ ඇමතිතුමා, ඒ වගේම ඔබතුමා හිටපු සභාපති කෙනෙක්, ඔබතුමා ජ්‍යෙෂ්ඨයෙක්. නමුත් දියුරුම් දෙනකොට අපි බලාගෙන හිටිය ඔබතුමාට බාර දූර කාර්යයක් පැවරෙයි කියලා. කරූ ජයසූරිය ඇමතිතුමාට හම්බ වෙනවා රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමාට හම්බ වෙනවා නීතිය හා සාමය. ඊට පස්සේ අපි දකිනවා ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමාට රාජ්‍ය පරිපාලන දීවර කටයුතු හම්බ වෙනවා. ඔබතුමාට ආහාර සුරක්ෂිතතාව. දැන් මම ඒකට උත්තරයක් දෙන්න. ඔබතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහිවේ. ඔබතුමා කැමති මේ අවි ආයුධ පාවිච්චි කරන කඩදාසි ලිපි ලේඛන තෘප්තියකින් මගේ සේවයේ මට තියෙන ආයතන දෙකේ මම කරන්න යන හැටි. මගේ මුනිදියා බල්ල බලන්නකො. මම බොරුවක් කියනවනම් තනතුරු මම දාලා අපු කෙනෙක් නේ. තනතුරු නෙමේ. අපි තනතුරක් දාලා තමන් බැබලෙන්නේ මගේ ප්‍රතිපදින්. මගේ ප්‍රතිපදින්නේ තනතුරු බබලෝන එකයි. මේ කියන උතුම් මේක තුලක බලන කනගාටුව කියන්නේ පහුගිය ජූලි මාසෙතර මේ රටේ වීලි පැවිලක් ආව කියලා කැබිනට් මණ්ඩලය මුදල් අනුමත කරලා තියෙන අවංකව කරන්න ඇති. ඇමරිකන් ඩොලර් මිලියන 45ක් මොනවටද? බංග්ලාදේශයෙන් ඉන්දියාවෙන් සහල් ගේන. මම මේක පාර්ලිමේන්තුවේ ගිහලා ගණන් හදුවා. ඒ කියන්නේ 1,88,000ක් මේ රටේ පැවිලක් ආව කියලා ගේන්න පොනි සම්බයි මේ නාඩුයි. එතකොට මම මේ දවසේ බාර ගත්තාම මට එන්න පටන් ගත්ත ආරච්චි තොරතුරු බොහොම භයානක විදියට සහල් කුණු වෙනවා පිටරෙන් ආපුවා ගබඩාවල. එතන මම අපේ නිලධාරිත් එක්ක ගිහිල්ලා වේයන්ගොඩ වෙන්නේ ගබඩාව රාජශේඛර ගියාම ඉතමත් කේදිනේ තත්වයක මම දැක්කේ ගුල්ල ගහන තියෙනවා. මම ඇහුවා ඒකවන නිලධාරින් අහද්දි කිව්ව කතාව මොකද්ද? මේ රටේ ඔබතුමාලා දැනගන්න රට ජනතාව මේ සහල් රජයක් අවංක ඒ වෙලාව ගන්නවන් ඇති. මෙට්‍රික් ටෝන් 225,000ක් ඒ ජූලි මාසෙවක් ඉඳලා මේ රටට ගෙන්වන්න ඇනුම් කරලා තියෙනවා. මෙතකොට මේ 225,000 මේ වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඊයේ පෙරදත් නැවක් ඇවිල්ලා තියෙනවා පොනි සම්බ කියලා නාඩු ආවා කියලා වරාය තියෙනවා. ඒතර පොනි සම්බ නාඩු වෙලා පාටවක් කළාද මම දන්නේ නැහැ. ඒතර මේකේ මේ 1,25,000ක් කියන මේ අතර ඇවිල්ලා තව 60,000කට වැඩි කබඩාවල එහෙම තියෙනවා. මම නිලධාරින් ඇහුවා අයි මේ හාල් මම සාමාන්‍ය කඩේට ගිහලා ඇමතිලා කියලා මම නැහැ. මම ගිහලා කඩේට යනවා බඩු ගන්න. එදා ගත්තා වගේ මම අදත් යන ඇමතිද. එතකොට මම දන්නේ මිල පාල් ගැන ජනතාව හදගස්ම මොකද්ද කියලා. මට සමා වෙන්න ඇමතිතුමා ඔය හාල් මිල ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දැන් අර ඔබතුමා අර කලින් ප්‍රශ්නෙන් අර හංසයා වතුරට බහිනා වගේ හිමින් සැර වෙන පැත්තකට යනවා. ඔබතුමා කරුණා කරලා කියන්න. දැන් ඔබතුමාට තිබ්බා සතොස, ලක්ෂ සතොස, ඊට පස්සේ පාරිභෝගික සේවා අධිකාරිය. මේවා ඔබතුමාගෙන් ගිලිහෙනවා. ගිලිහිලා යන්නේ කාටද? රිෂාඩ් බදුවිදින් ඇමතිතුමාට. මම දන්නේ නැහැ. ඔබතුමා දන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබතුමා දන්නේ නැහැ ඔබතුමාගේ ලියන තරතුරද බැබලෙන්නේ මිනිසා ජීවත් කිරීම, මිනිසා පෝෂණය කරන, මිනිසා කියන උතුම් කෙනා මේ පවුල කියන එක දිනු කිරීමද? මම හිතන්නේ අපේ ආගම දහම අනුව හැම ආගම දහමක
මෙන්න මේ පවුල කියන එකයි මම ආවේ මං හිතනවා මගේ මේ පිම්බලයකට වගේ වෙන්නේ මේ පවුල කියන මේ ගෙදර පවුල මේ පවුල තුළ ඉන්න රජී සේවකයා එනවා කඳුරට අහිංසක කම්කරු සේවක මහත්තයා එනවා උතුරු දකුණ කියලා නැහැ එහෙනම් මෙතන මේ පෝෂණය කිරීම අංශ දෙකක් වශයෙන් එනවා එකේ තමයි අර පවුල කියන අංශ එකක් අනිත් පැත්ත තමයි අපිට නිෂ්පාදකයා කියන එක අපිට නිෂ්පාදකයා මරලා අමතුමා මේක ද ඔබතුමා හරි හෘදයාංගම හෘදයාංගම අදහස් දැක්වීමක් කරනවා අපි දන්නවා ඔබතුමා සෝමාවතිය සම්බන්ධයෙන් හෘදයාංගම මතවාදයක් ගොඩනගන ඔබතුමා හරි හෘදයාංගම දේශපාලකණෙක් ඒක හරි ඒ වුණාට අපි අහන්නේ දැන් අපි මේ අඩිය තියාගෙන ඉන්න පොළවට ආවහම ඔබතුමාගේ අමාත්‍යංශයට පවරලා තියෙන ගැසට් මගින් පවරලා තියෙන ආයතන මොනවද කියන්නේ මාව අසීරු තත්ත්වයට පත් කරන ප්‍රශ්නයක් දාගෙන මට තිබුණා අමාත්‍යංශයේ ගැසට් විදිහට සතොස ලංකා සතොස බිලපාල අධිකාරිය ස්ටේට් ට්‍රේඩ් කෝපරේෂන් එක ආහාර දෙපාර්තමේන්තුව සම්පකාර දෙපාර්තමේන්තුව විමල් අලි මණ්ඩලය මේ ටිකේ පවර දිනවා දැන් 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 මේ අද වෙනකොට මොනවද තියෙන්නේ මතකෙමා හරි බැරවරු ප්‍රශ්නයක් වගේ ගහන්නේ මගෙන් හතරක් ගිලිලා ගිලිලා තියෙනවා හතරක් ගිලිලා තියෙන ඉතාමත්ම මම සතුටුන එක තකින් දැන් ආපක හොඳා සතුස ලංකා කියන එකත් සතුසත් මිලපාලන අධිකාරියත් ස්ටේට් ට්‍රේඩ් කෝපරේෂන් එකේ ඔව් කවුද කවුද ඒව ගැලෙව්වේ ඇයි ඒව ගැලෙවුනේ ගැලෙවුනේ කියක් මම දන්නේ නැහැ ඔව් මං හිතර මට ඒක යහපත වුණා කියලා අයි එහෙම කියන්නේ හේතුව මං කියන්නේද සතුස කියන එක ගත්තාම මම හරි මම බාරගත්ත වෙලාවේ මම හිතුවේ මම ගිහිල්ලා අත ගහන්නේ මහා කුණුගොඩකට මේ ජාතිය විකුණන ගසාකන රටේ සම්පත් ගසාකන පිටරටින් ගේන දේශීය ගොවියාව සූරාකන විශාල වංචා රාශියක තියෙන තැනක් හිතන ඒ නිසා මම මේ කියන්නේ සතොසද ලංකා සතොස ලක්සතොස මම නිදසුන් දෙයක් කියන්න තියෙනවා දැන් මට ඊට වඩා